69 වෙනුවට 74 ගැන කියන අය ගැන කවුදෝ මෙහෙම ලියලා තිබ්බා. දැන් මේ කියනවානේ අවුරුදු 74ම වැරදි කියලා. ඒ කට්ටියට මේ කියන්නේ. පාංගෙඩියක් රුපියල් 50ට තිබ්බේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019 දී. හරිද? ගෑස් සිලින්ඩරයක් රුපියල් 1350ට තිබ්බේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. සිමෙන්ති කොටු රුපියල් 850ට තිබ්බේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. ඩීසල් ලීටරේ 120ට අඩුවෙන් තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. පෙට්‍රල් ලීටරේ 140ට අඩුවෙන් තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. අවම බස් ගාස්තුව රුපියල් 12ට තිබ්බේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. ත්‍රී වීල් එක පළමු කිලෝමීටරේ රුපියල් 50ට ගියේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. කිරි පැකට් එක රුපියල් 30ට තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි රුපියල් 2019. කිරිපිටි 400 ග්‍රෑම් එක රුපියල් 320ට තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. පරිප්පු කිලෝ එක රුපියල් 60කට තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. හාල් කිලෝ එක රුපියල් 75ට අඩුවෙන් තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. භූමි තෙල් රුපියල් 60ට තිබුණේ මීට අවුරුදු 74කට කලින් නෙවෙයි 2019. එතකොට මේ අවුරුදු 74ක ප්‍රශ්නයක් නෙවෙයි 69 ලක්ෂයක ප්‍රශ්නේ. අද රට විනාශ කරපු 69 ලක්ෂය. ඒ නිසා මතක තියාගන්න, අපේ ආණ්ඩුව අපි බාර දෙනකොට තමුන්නාසලට 2014 රාජපක්ෂලගේ තිබුණ බඩු මිලටත් වඩා අපි අඩුවෙන් හෝ ඒ හා සමාන මිලකට අපි තමුන්නාසලට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල අපිට ලබලා දුන්නා. ඉන්ධන, ගෑස් වැනි දේවල් ඔක්කොම ඊට වඩා අඩු හුඟක් අඩු මුදලකට අපි මේව කරා. අපි 2675 තිබුණ ගෑස් එක අපි 1275 මුල් වරට අපි අඩු කරා. අන්තිමට වෙනකොටත් තිබුණ 1400 ගානයි. මෙන්න මේ විදිහට තමයි අපි මේ මිල තිබුණේ. මේ ඒ නිසා මම කියවනවා මේ මූණු පොතේ තියෙන හොඳ මේ නිසදැස් මේ එකක්. ඒකේ තියෙන මේ මුළු මේ වෙලා තිබෙන දේම කියනවා. කොළ මඩින යන්තරේ තෙල් නැතිව නැවතුණා. ෂෙඩ් එකේ පෝලිමේ මාත් බෝඩින් වුණා. ප්‍රෙෂර් පෙත්තක් නැතිව රෑ දෙකක් ගත වුණා. මට මතකේ එච්චරයි, පපුව මැද හිර වුණා. රෝහලේ කරන්ට් නෑ, යන්තරේ නැවතිලා. දොස්තරත් තෙල් නැතුව පෝලිමක හිර වෙලා. අයිස් පෙට්ටිය නැතුව දාඩියෙන් නෑවිලා කළුවරේ පැය 8ක් මෝචරියේ ගත කළා. ඉතිපන්දමක් තියන් එම්බාම් එක කළේ. සුදු සරම කණපිටට අන්දලා කරුවලේ. ජෙනිය එව්වත් මොටද ලොකු සාදු පන්සලේ. මං ගෙදර එනකොටත් මල ගෙදර කළුවරේ. කළුවරේ එකිනෙකා පෙට්ටියට එබෙනවා. උන්ම හැප්පිලා තේ කහට හැලෙනවා. ඇසිලිනා ඇනතියන් දරලිපට පිඹිනවා. ඇදුම වැඩි වෙලා ඇති ආයෙමත් කහිනවා. මාත් අවසන් වරට සැපරියක යනවාරේ හර්ස් එක නැවතුණා තෙල් නැතුව මහපාරේ. සැතපොම කරපිටින් ඇවිල්ලත් සංසාරේ. ගෑස් එක ඉවරයිලු ආදාහනාගාරේ නැවතිලා පඩිපෙලේ. පිච්චෙන්න ඉන්නවා ලිස්ට් එකේ කෙළවරේ. ගෙඹි පැටවු ජෝඩුවක් ගයනවා කළුවරේ. අපි තමයි මමයි හොඳටම කළේ. මේක තමයි නියම. අරය අපේ ඉන්න ලොකු මහත්තයා මේ වෙනකොට බංකරේ එකේ ඉඳගෙන එයා තාමත් කියනවා ඇති අපි තමයි හොඳටම කරේ කියලා. එයා මේ දවස්වල ඉන්නේ බංකරේ එක. ඒකනේ හිරුනිකා ඒ පැත්තට හැරෙනකොටත් ත්‍රිවිධ හමුදාවම කැඳවනවා. හන්දේ මෙන්න අපේ නායකයා, මහ ලොකු වීරෝදාර නායකයා ගෙනාපු 69 ලක්ෂයක් ඡන්දෙ දීලා. මොකද ගෑනුවෙක් දෙන්නෙක් කෙනකොටත් මෙහෙම බයයි. තව හරියට පිරිමියෙක් හෙට දවසේ නැගිට්ටහම මෙයා කොහේ නවතීද? එච්චරයි අපි දාන්න තියෙන්නේ. දැන් මේකට, මේ තත්ත්වයට දැන් අද මොකක්ද ආණ්ඩුව විසඳුම? ආණ්ඩුව තියෙන්නේ දැන් අද බංකොලොත් ගෙදරක බංකොලොත් අයිතිකාරයා බංකොලොත්කම නැති කරන්නට ගෙදර තියෙන සියලු බඩුමුට්ටු ටික විකුණලා කනවා. මේක තමයි කරන්නේ. මෙන්න මේ තත්ත්වයට අද රජයක් පත් වෙලා තියෙනවා. අද අපේ රාජ්‍ය දේපළ එකින් එක කුණු කොල්ලෙට විකුණනවා. ඒ විකුණන්නේ ඒක පිළිබඳව ඒක ප්‍රශස්ත විදියට ඒ ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන සඳහා නෙවෙයි. මේ මුදල් අහිනියෙන් මිදෙන්නට මේ කරන කාලකන්නේ ක්‍රියාවක්. දැන් බලන්න, මුලින්ම අත ගැහුවා විදුලියට.
පෞගේ දවසල විදුලියට අතගහලා විදුලි පනත තියෙනවා විදුලිය ලංකාවේ විදුලිය ලබා දෙන්න පුළුවන් රජයට පමණයි. ඒ පනත ගෙනවා මගේ 43 වෙනි වගන්තිය වෙනස් කරන්නට ගෙනල්ලා එක වෙනස් කරා. වෙනස් කරනකොට ලොකු කයිවාරු ගැහුවා මේගොල්ලෝ. ඒගොල්ලෝ කිව්වේ මොකද විදුලි බල මණ්ඩලයක් අකාර්යක්ෂමතාවය. එතකොට මේගොල්ලන්ගේ තියෙන බැටුප් කියලා මේ ඔක්කොම කිව්වා. කියලා ඉස්සල පෙන්නනවා විදුලි බල මණ්ඩලය අකාර්යක්ෂමයි මේක කාර්යක්ෂම කරන්නට ඕනේ. මේගොල්ලන් මෙච්චර පඩි ගෙවනවා මේවා හරි අසාධාරණයි. එතකොට මේ වෙනත් විකල්ප විදුලි ජනනයකට මේගොලු විරුද්ධයි. ඒක හින්දා ඒක ඉඩ දෙන්නේ නැහැ. ඒක හින්දා ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද? ඒක පුද්ගලීකරණ. දැන් මේ වෙනකොට මේක කරන්නේ මේ ඔක්කොම කරන හින්දා ආයෝජකයව හොයනවා නෑ. ආයෝජකයව හොයලා ඉවරයි. ඒක ගියේ අපේ විදුලි බල මණ්ඩලයේ සභාපතිගේ කටින්ම එළියට පැන්නා. කෝප් එකේ දියා කියනවා මේක මෝඩි අගමැතිතුමා මේ ජනාධිපතිතුමාට බල කිරීම නිසා මට කතා කරලා කිව්වා මේක ඉක්මනට අදානිට දීලා දාන්න කියලා. ඒ කියන්නේ අදානිට දෙන්න ලෑස්ති කළා තමයි මේ ඇවිල්ලා අරයාගේ අකාර්යක්ෂමතාවය ඔක්කොම මතක් වෙලා තියෙන්නේ අදානිට දෙන්න ඕනනේ. ඉතින් අර ජනාධිපති ගුවමනාව මෙතන ඇවිල්ලා කතා පවත්වනවා තෙල් ඇමති. එයාගේ කතා විතරයි. එයාගේ හැමදාම නැව් වෙනවා. හැමදාම තැන්කියනවා. ඒවා එනවා. එයාගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ විතරයි ඒවා එන්නේ. කොහෙවත් ලංකාවේ නැහැ. ඊට පස්සේ එනවා එනවා නැව දැන් ළඟයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා නෑ දැන් ඒක යනවලු ඉන්දියාවට. මෙහෙම තුට්ටු දෙකේ ඇමතිලාද. මේ ඇමතිකම් ඉගෙන ගන්නවා මේ අයියලා. ඇමතිකම කරන්නේ කොහොමද කියලා ට්‍රයල් කරන්න දීලා තියෙනවා මේ කඩාගෙන වැට විනාශ වෙන රටේ. ඉතින් දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේක අදානිට දෙන්න ඔක්කොම ලෑස්ති කරනවා. ලෑස්ති කළා පාර්ලිමේන්තුව ගෙන ලොකු කතා. දැන් බලන්නකො මේකේ ඉන්න වාමාංශික වාසුදේව නානායකාර මන්ත්‍රීතුමා රතුකොඩිය ගහගෙන හිටු විමල් විරන්ත මේගොල්ලන්ට ආත්ම ශක්තියක් නැහැ අත උස්සල මේකට විරුද්ධ වෙන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? අපි විරුද්ධ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් වුණ සමහරුත් විරුද්ධ වෙනකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ ඇබ්ස්ටේන් වෙනවා. ඡන්දේ දීමෙන් වැළකෙනවා. හොඳේ මොකද්ද ඡන්දේ දීමෙන් වැළකෙන්නේ? අදානිත් හොඳයි ඔයගොල්ලොත් හොඳයි. ඒකනේ කියන්නේ. හොඳේ අදානි නරක නම් ජනාධිපතිත් නරකයි. දෙකම හොඳයි කියලා අත පීදා ගන්නවා. අත පීදාගෙන මෙතෙන්දී අපි පැහැදිලිව කිව්වා එදා මේක තමයි මේ වක්කඩ අරින්නේ. පුද්ගලීකරණයේ වක්කඩ අරින්නේ. පුද්ගලීකරණයට මම විරුද්ධ නැහැ. නමුත් මේ වගේ ජරා විදියට බංකොලොත් පුද්ගලීකරණයට කිරීම කවදාකවත් රටට ප්‍රගතියක් ඇති වෙන්නේ අගතියක් මිසක්. දැන් ඇවිල්ලා තියෙනවා තෙල්. දැන් විකුණන්න හදනවා තෙල් ටික ඒතරේ. දැන් විදුලිය විකුණා දැන් තෙල්. මේ ලංකාවටම අපිට ගෙයින්ගෙට අවශ්‍ය දේවල් තමයි මේ විකුණන්න හදන්නේ. එතකොට ඊයේ අපි මෙහෙ ඇවිල්ලා පැය දෙකක් තුනක් විතර තෙල්වල වෘත්ති සමිති නායකයෝ ඉංජිනේරු සමිති ඔක්කොම ඇවිල්ලා කතා කරා. ඒ එතන මොකද වෙන්නේ? දැන් ඒකට කරන්න හදන්නේ මේ පිරවුම්හල් ටිකයි ඔක්කොම මේ සැරේ දෙන්න හදන්නේ කාටද? ගිය සැරේ ඉන්දියාවේ අදානීට. මේ සැරේ ඉන්දියාවේ IOC එකට. දැන් එදා මේ පිරවුම්හල් බෙදා හැරීම පුද්ගලීකරණය කිරීම කරා. හරි. පුද්ගලීකරණය කියන එක මේ ලෝකෙම පිළිගත දෙයක්නේ. ඒක අද කොමියුනිස්ට් චීනෙත් කරනවා, කොමියුනිස්ට් කාම්බෝජේ කරනවා, කොමියුනිස්ට් වියට්නාමේ කරනවා, කොමියුනිස්ට් ලාඕසේ කරනවා, ඔක්කොම කෙම කරනවා. හොඳේ. ඒ හැම තැනකම ඒක කරනවා කොමියුනිස්ට් පක්ෂය තියාගෙන. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ දෙන්න හදන්නේ හෝල්සේල් මුළු මේවෙක. මේකේ දෙන්නේ ආදීනව මොනවද? එතකොට මේකට පෙන්නන්නේ මොකද? තෙල් හිඟයක් ඇති කරනවා. තෙල් හිඟය තියෙනවා. දැන් ඇමතිම කියනවා මෙට්‍රික් ටොන් 10,000ක් තියෙනවලු තිරිකුණාමලයේ IOC මේ එකේ යටතේ තෙල් ටැංකි වල මෙට්‍රික් ටොන් 10,000ක් තියෙනවා. ඒක ඕන වෙලාවක. නමුත් දවසකට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 300ලු. 300යි. එතකොට යාම කියනවා 1,000ක් පුළුවන් නම් නිකුත් කරන්න. ඇයි නිකුත් කරන්නේ නැත්තේ? එයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කටපියා ගත්තා. කවුරු හරි කියන්නේ නැති උඹ කටපියාගෙන හිටපන් පඬිතකම් කතා කරන්නේ නැතුව කියලා. දැන් සද්ද නැහැ මේ මෙට්‍රික් ටොන් 300 ගැන. දැන් ඇයි මේ තියන්නේ? මේ ස්ටොක්ස් තියෙනවා බෙදා හරින්නේ නැහැ. ඒ මොකද මේ හිඟය? ඊට පස්සේ මිල වැඩි කරනවා. දැන් එතකොට මිනිස්සුත් එනවා එක තත්වයකට. අනේ ඕන මලයක ගෙනල්ලාකෝ අපේ මගේ බයික් එකට පෙට්‍රල් ටික ගහපන්. මගේ ත්‍රී වීලර් එකට පෙට්‍රල් ටික ගහපන්.
මගේ කැබ් එකට ඩීසල් ටික ගහපන්. කොහෙන් වුණත් කමන්නේ නැහැ. ඕන යකෙක්. හොඳේ. මේ මෙන්න මේ தත්ත්වය මේ මානසිකත්වය හදනවා. හදලා තමයි IOC එකට දෙන්න කතා කරන්නේ. එතකොට මෙතන තියෙන විශාලම අපරාධය මොකද? මේ තෙල් හදන්න අපි ලංකාවට ගේන කොටසක් ගේන්නේ අපි බොර තෙල්. බොර තෙල් ගෙනල්ලා අපි පිරිසිදු කරනවා. එතකොට ඒකේ වෙනස කීයද? අපි ඩොලර් 100ට ගේනවා නම් බැරල් එක ඩොලර් 100ට ගේනකොට බොර තෙල් එක අපි නිමි තෙල් එක ගේන්නේ ඩොලර් 116කට. ඒ කියන්නේ 116ක් අපි මේ තෙල් පිරිපහදුව නැති වුණොත් එතකොට වෙන්නේ මොකද? ඒක පාවිච්චි නොකරාම වෙන්නේ 116කට. දැන් IOC එක ගේන්නේ කොහමද අපිට? ඒ ඔක්කොම නිමි. පෙට්‍රල්, ඩීසල් මේ ගේන ඒවා ඔක්කොම නිමි ගේන්නේ. හරි. එතන ඒක ෆිනිෂ් ප්‍රොඩක්ට් එක ගේන්නේ. එතකොට තමුන්නාසයන් මෙතරකල් 100ට දුන්න එක මීට පස්සේ දෙන්න වෙනවා 116ක්. හරි. එතකොට මේක අනිත් එක මේ පිරිපහදුව තමුන්නාසයන් මතක තියාගෙන 1961 තමයි බණ්ඩාරනායක මැතිණිය මේ රටෙන් විදේශ කම්පැනිය ඉවත් කරන්න. ඉවත් කළා මේ රටේ තෙල් ජනසතු කරන්නේ. ඒ වෙලාවේ ඇමරිකන් ආණ්ඩුව PL 480 කියන අපේ පිටි ආධාරය සානාධාරය ත්‍රෙඩ් කරා අපි අයින් කරනවා මේක කරොත් කියලා. නමුත් මැතිණිය කිව්වා පිටි සානාධාරය වෙනුවෙන් මගේ රටේ අයිතිය මං නැති කරන්නේ නැහැ කියලා ජනසතු කරා. එදා ඉඳලා අපි ගේනාවේ ගෙනල්ලා එතකොට 1900 නමුත් ඒ ප්‍රතිපත්තිය මැතිණිගේ ප්‍රතිපත්තිය ඊට පස්සේ ආපු ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා ඉදිරියට ගෙනිච්චා. එයා 1967 දී ලංකාවේ පළවෙනි පිරිපහදු මධ්‍යස්ථානයේ සපුකස්කන්ධේ මුල්කර තියෙනවා. 1969 දී එතුමා ගිහිල්ලා ඒක විවෘත කරනවා. අපිට පිරිපහදුවක් හම්බ වෙනවා. පිරිපහදුව හම්බුණාට පස්සේ අපි මොකද කරේ? අපි ෂෙල් කම්පැනියෙන් මොබිල් එකෙන් කැල්ටෙක්ස් එකෙන් ගෙනාපු SO එකෙන් ගෙනාපු පෙට්‍රල් නවත්තලා ඇමරිකන් වෙළඳපොලෙන් අපි කෙලින්ම බොර තෙල් ගන්න පටන් ගත්තා. මැද පෙරදිගෙන් බොර තෙල් අරගෙන ඇවිල්ලා අපි පිරිපහදුවේ දාලා අපි ජනතාවට දුන්නා ඉතාමත්ම සහන මිලකට මේ රටේ ජනතාවට. එහෙමයි එදා හිටපු නායකයෝ වැඩ කරේ. අද ඉන්න නායකයෝ ඕනකමින් මිල වැඩි කරනවා. කළා තව එකෙකුට දෙන්න හදනවා. මේ ගත්තේ ඒවා. ඒතකොට මේ පිරිපහදුවේ මේකේ හදනවා මතක තියාගන්න ජෙට් ඔයිල් එක. ජෙට් ෆුවල් එක. ඒ කියන්නේ ගුවන් යානවල. මතක තියාගන්න මේ ජෙට් ෆුවල් එක තමයි මේ කලාපේ තියෙන හොඳම ජෙට් ෆුවල් එක. ඒ නිසා තමයි බොහෝ ගුවන් යානා මේ රටට එනකොට ඒගොල්ලන්ගේ ගුවන් යානාවල ඒ අමතර තෙල් ටැංකි ඉවර කරනවා. බොහොම සුළු ප්‍රමාණයක් තියාගෙන ඉන්නේ මෙහාට. මෙහාට ගමන් කිරීම සඳහා පමණයි. මොකද මෙහි ජෙට් ඔයිල් එක ගන්න. දැන් මොකද තියෙන ප්‍රශ්නේ මේකේ එතකොට? මේගොල්ලන්ට ඕනේ මේ ජෙට් ඔයිල් එක ජෙට් ෆුවල් එක නවත්තන්න. ඒ මොකද? IOC ජෙට් ෆුවල් එක යන්නේ නැහැ මේ ප්‍රශ්නේ නිසා. මේ කලාපේන සියලුම ගුවන් යානා ලංකාවට ඇවිල්ලා ඔයිල් ෆුවල් එක ගහගෙන ඉන්ධන ගහගෙන තමයි ඉන්දියාවට යන්නේ, බංග්ලාදේශයට යන්නේ, පකිස්තානයට යන්නේ, ඔය හැම තැනටම. ඒතර බොම්බායේ IOC එක වේලෙනවා ජෙට් ෆුවල්. මොකද මේ ජෙට් ෆුවල් එක තමයි යන්නේ. මේක තමයි හොඳම ක්වලිටි ජෙට් ෆුවල් එක තියෙන්නේ මේ පළාතේම. දැන් මේ මොකද කරන්න හදන්නේ? මෙතන පිරිපහදුව වහනවා. වහලා එතකොට දැන් අද වෙලා තියෙන්නේ මොකද? අද එන්න කළා තියෙන්නේ මොකද? මේකේ ජෙට් ෆුවල් නෑ. අපි යනවා අර තත්වයෙන් බාල ජෙට් ෆුවල් ගන්න තමිල්නාඩුවට. මෙහෙට එන්න සියලු ගුවන් යානා. ශ්‍රී ලංකන් යාලා ඉන්න එකත් යනවා එහාට ගිහිල්ලා මීට වඩා තත්වයෙන් බාල ජෙට් ෆුවල් මීට වඩා වැඩි මිලකට ගන්නවා. දැන් ඒගොල්ලන්ගේ මාකට් එකට ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තරඟය මෙතනින් නිමා වෙනවා. එතකොට IOC එකට තනියෙන් තමන්ගේ ජෙට් ෆුවල් විකුණගතාගේ බාල තෙල් ජෙට් ෆුවල් ගහන්න හැමෝටම සිද්ධ වෙනවා. දැන් මේකටත් ඉදිරිපත් කරන්නේ මොකද්ද? මේකට කියවනගේ මේක හරි අකාර්යක්ෂමයි. මේ කට්ටියගේ මෙච්චරක් වැටුප් ගන්නවා මේ ඉංජිනේරුව. මතක තියාගන්න ගණන් හදලා බැලුවාම එක පෙට්‍රල් ඩීසල් ලීටරේකින් වැටුප් වලට වැටුප් දීමනා ඕවටයිම් මේ ඔක්කොටම අනිකුත් දීමනා සියල්ලටම වැය වෙන්නේ 787යි එක ලීටරයකට. එතකොට මේ 787ෙන්ද මේ වැඩි ගෙව්වයි කියලා මේ වෙන්නේ. එතකොට පෙට්‍රෝල් කීයද? 550යි. 550යි 787ක් ඒ මිනිසුන්ට දෙනවා. ඩීසල් කීයද? 400 ගණක් ඒකෙන් 787ක් වැය කරනවා. මේ 787 පෙන්නලා තමයි
මේ හොර ආණ්ඩුව, මේ හොර ජනාධිපතියා මේක අයෝසියකට දෙන්න හදන්නේ. මුං හොරු ඇත්තටම. මේ ජනාධිපති සා මේ කැබිනට් එක මුං හොරු කෙලින්ම. නිකං හොරු නෙවෙයි මුං මංගොල්ලකරුවෝ. මුන්ට කමන්නේ මේ රට විකුණලා හරි ගානක් සාක්කුවට දා ගැනීම. මේ හැම එකම කරන්නේ මුන්ගේ හොරකම් කරන්න. පැහැදිලිව අපි කියනවා. දැන් දන්නවා ආපහු එන්න හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද පුළුවන් තරම් හොරා කනවා. මේ ඇමතිලා. එතකොට මේක නිසා දැන් අද මොකද වෙලා තියෙන්නේ? මේ මිනිහා බංකරයකට වෙලා අන්න අරහේ. හොඳේ ඒ මිනිහා දන්නේ නැහැ ඉර පායනව දන්නේත් නැහැ ඉර බහිනව දන්නේත් නැහැ. හොඳේ එළිය බහිනවද කියලා දන්නේත් නැහැ පායනවද කියලා දන්නේත් නැහැ. එයා බංකරයකට වෙලා ඔක්කොම වුන් එතෙන්ට ගෙන්න ගන්නවා. ගැහැල්ලා මුළු ඔක්කොම ඒ කාර්යාල වට කරලා මෙයක ඉන්නව බංකරයක. එතකොට මේ බංකරයක වෙලා එයා බංකරයක වෙලා එතන ගාන ගන්නවා. අනිත් ඇමතිවරු පගා ගහනවා ඉතුරු ටික කළා රට විකුණනවා කෑල්ලෙන් කෑල්ල. ඒ නිසා දැන් බලන්න උදාහරණයක් ගෑස්. දැන් ඉන්ධන ගෑස්. ගෑස් තියෙනවා සියම් මේ ගෑස් එකෙන් දෙනවා සිංගප්පූරුවේ ඉඳලා රුපියල් මේ ඩොලර් 96ට ගෑස් ටන් එක. අපි ගන්නවා ඔමාන් ට්‍රේඩින් එකෙන් 129ට. හරි 129ට ගන්නවා. ඒ විතරක් නෙවෙයිනේ. අන්තිමට ඩුබායි වලින් ඔෆර් කරනවා ඩොලර් 85ට. ඒක රුපියල් වලින් ඒගොල්ලෝ ගෙවන්නේ කියලාත් කියනවා. ඒ ඔෆර් එක එළියට දාන්නෙත් නෑ මුන්. මේ හොර නඩේ මේ ඇමතිවරු. දාන්න නැතුව ඔමාන් ට්‍රේඩින් එකෙන් ඩොලර් 129ට ගන්නවා. මොකද එතන තමයි පගාව තියෙන්නේ. ගාන වැඩි වුණාම. ඒ සල්ලි වලට. එතකොට මෙන්න මේ වගේ අද මුළු රටක් හූරා කනවා මේ කාලකන්ණි ආණ්ඩුව. ඒ නිසා අද රට විශාලා මහනුවරක් වෙලා. අද මුළු රටම. ඒ නිසා මම ඉල්ලා ඉන්නවා සියලුම දේශප්‍රේමීන්. මං හිතනවා මේ වෙනකොට අරගල කරුවන්ද, පෙරටුකාමින්ද, ජනතා විමුක්ති පෙරමුණද, පාර්ලිමේන්තුවේ ඉන්න මේ පොහොට්ටුවේ ඉන්න කාලකන්ණි ඇතිකරේ දුසින් දෙකක් විතර ඇරෙන්න, අනිකු සියලුම පොහොට්ටුවේ ඉන්න ඉතුරු මන්ත්‍රීවරුත් රටක් ගැන ආදරේ තියෙන සහ නිදහස් ස්වාධීන වුණ මන්ත්‍රීවරු සියල්ලම එක්ක වෙලා එක පෙරමුණකට ඇවිල්ලා වැඩිකල් නොගොස් මේ ජනාධිපතියා බෙල්ලෙන් අල්ලලා දොට දාන්න ඕනේ. එයාට ඇමරිකාවටම යන්නේ කියලා කියමු. කියලා අපි මේ සියලු කට්ටිය එක්ක වෙලා ඉතා ඉක්මන් දින කාණ්ඩුවක් ගන්න වෙන. නැත්තම් මේ රට විශාලම මේ මිනිස්සු මිය යන සංඛ්‍යාව දවසකට ගණන් හදා ගන්න වෙයි. ප්‍රවෘත්ති පත්‍රවල ටීවී වල රෑට කියන්නේ මෙච්චරක් මිය ගියයි කියලා පමණයි තියෙන්නේ. ඒ නිසා අපි අද හෙට ඇත්තටම අපේ මුජිබර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹ තියෙන අපේ ප්‍රධාන මේ නාගරික මැතිවරණ කොට්ටාස ගණනාවම එකතු වෙලා අනිකුත් ආධාර උපකාර අයගේ ආධාර උපකාරයෙන් එක්ක අපි විශාල උද්ඝෝෂණයක් මේ තත්ත්වයට එරෙහිව අපි කොටුවේ දුම්රිය පොළේ අපි හෙට මහා විශාල විරෝධයක් අපි කරනවා. මෙවැනි විරෝධතාවලින් ඒකම අපි මේ සියලු කොටස් එක දැන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ආණ්ඩු විරෝධී සියලුම කොටස් එක්ක කරලා අපි ඉතාමත්ම ඉක්මන් දිනක අපි ලක්ෂ සංඛ්‍යාත ජනකායකින් අපි පාට බහිනවා. මතක තියාගන්න. අරගලයේ දෙවනි අරගලය අපි ආරම්භ කරනවා. එනිසා උඹලට පුළුවන් අපිව හිරේ දාන්න, අපිට මොනවා හරි කළා මරන්න, උඹලා අපිට පුළුවන් නොයෙකුත් දේවල් කරන්න. මොනවා කරත් මතක තියාගනිලා අපි එනවා උඹලගේ බංකරේ හොයාගෙන. හෙට දවසේ අපි එනවා එනවාමයි බංකරේ හොයාගෙන. එකම දෙයක් තියෙනවා අපි හොයාගෙන එන්න ඉස්සෙල්ලා කරුණා කළා තමුසේ ඇමරිකාවට තොලොංචි වෙන්න. නැත්තම් තමුසේට අපිට අපි ඉදිරියේදී තමුසේට කිසිම ආත්ම ගරුත්වයක් නැතිව තමයි මේවා අපිට බාර දෙන්න වෙන්නේ. ඒ නිසා අපි මතක තියාගන්න. එදාට අපේ ත්‍රිවිධ හමුදාව පොලිසියේ ඉන්න සහෝදරු ඒගොල්ලන්ගේ නෝනලත් මේ පෝලිං වල ඒගොල්ලන්ගේ දරුවන්ටත් කිරිපිටි නැහැ. මතක තියාගෙන මම දැන් උදේ ගියා පන්සලකට. එතන හිටියා පොලිසිය. කිව්වා සර් අපි කෙලින් ඉන්නවා සර්ලත් එක්කම කිව්වා. හරිද? ඇයි මේ හැම මේ ජන දුක ඒගොල්ලන්ට තියෙනවා. යුනිෆෝම් එකෙන් ඒක වහන්න බෑ. යුනිෆෝම් එකෙන් ඒක ඒ අමාරුකම් සමනය කරන්න බෑ. එතකොට අපි දන්නවා අවසාන අරගලය අපි පාර්ට බහැලා එනකොට සියලු නායකයෝ එකට එක්කවෙලා තියෙන්නේ. දැන් සියලු නායකයෝ අත්වල් බැඳ ගැනීම පමණයි.
ඒ අත්වල් බැඳගත්තාම ඔය ත්‍රිවිධ හමුදා පොලිසිය ඉන්න සියලුම අපේ සහෝදරුත් අපිත් එක්ක මේ සටනට අපි සහභාගී වෙනවා. අපි දැක්ක පෞගේ කාලේ ඔවුන් කොහොමද පළවෙනි අරගලේදී හැසිරුණ ඇටි දෙවෙනි අරගලේදී ඊටත් වඩා හොඳින් ඇතිරේවි කියලා අපි දන්නවා. ඒ නිසා අපි මෙන්න මේ අරගලේ සඳහා හෙට ඒක කොළඹ අපි මේක මුවත් වෙනවා. අපි ඉල්ලා හිටිනවා සියලුම ජනතාවගෙන් මේක අපේ අරගලයක් නෙමෙයි, මේක තමුන්නාන්සේලා අපේ සියලු දෙනාගේ අරගලයක් හිතාගෙන මුළු මහත් කොළඹ ජනතාවටම අපි ආරාධන කරනවා හෙට හවස හතරට, 30 වෙනිදා හවස හතරට කොළඹ දුම්රිය පොළ ඉදිරිපැට අපිත් එක්ක එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.